සමන්ටාචකවාලිසු අට්‍රාගටන්තුඩේවට සදමංනිරාජස සුනන්තු සගමුකඩන් දම්ම සවනකාලූ අයංබදන්ටා දම්ම සවනකාලු අයං බදන්තාා දම්ම සවනකාලු අයං බදන්ට නමුටස භගවතුෝ අරතුු සමා සම්බුද්ධස නමෝටස්ස භගවට අරතුු සම්මා සම්බුද්ධස් නමුටස් භගවට අරාතෝ සම්මා සම්බුද්ධත් පත්නී අද දෙදස් විච්‍යාතර වර්ශයේ දෙවැනි පුරපසුරුෂ්ටක දුලුතු පෝය පසුරුෂ්ටක දිනය. ඔබ බෞද්ධය හැටියට සියලු දෙනාම අද ඔය මේ පෝය දින අපේ මේ ධර්මායතනයට මගගෙවා දුරගෙවා පැමිණේ යම් ධර්මතාවයක් නිසා. මේ ධර්මය ශ්‍රවණය කරන්න. ටිං බෞද්ධයෙන් නැතිට ඔබ සියරු දෙනාගේම ඒකායන අපේ එක්ෂාව මේ නිවන් මගඵල ශාක්ෂාත් කරගන්න. නිවන් මග පල ශාක්ෂාත් කරගන්නට නම් ඔබ යම්කිසි ධර්මයක් තේරුම් ගන්ඩ ඕන මේ වැැන්දලා පුද්දලා යැදලා ප්‍රාට්ටනා කරලා පටල නිවන් ැක්ක කෙනෙක් ඔහවත් නෑ වැැඩලා පුද්දල යදලා පටල නිවන්ඩකින්න පුළුවන්නම් එක ඔබ සීර්ජනාටම බෝහම පහසුවෙන් සරලයි නමුත් දධ දශනාවට අනුව මේ වැදල බද්ල යදල පටලා නිවන් දැක්ක කෙනෙක් නෑ කියලා දම්ම භ්‍යාරී ස ූත්‍රවල පැහැදිලිව පිරිසිදුව බුදු හාමුදුරුව දේශනා කරලා තියෙන. ඒ වගේ මේ වැඳල බද්ල යදල පතල නිවන්දකින්න බැරුව වගේම මේ ධ්‍යාන ලබලා අභග්ඥා ලබලා නිවන් දැක්ක කෙනෙකුත් නෑ යම්මම් අයි දැන් ඔබ හොන්ටටම දන්නවා කොන්ඩන්ජ වප්ප බද්ධිය මහානාම අස්ශ්‍රජී කියන පංචවගේ බික්කූන් ජානලාබීන් අභ්ඥාලාබීන් ඉචෂවල්. ඔය උද්ධ කරාම කුට්‍රා ආලාරකාලාම භග්ගව ගයකර්ශපන අතිකල් සප ඔය බුදුහාමුදුරුව හිටිය සමකාලීනව ත්‍රිපිටක ධර්මය සාහිත්‍යය තියෙන බොහෝ දෙනෙක් අභි්ඥාලාබීන් ජානලාබී. අභිද්ඥාලාබීන් ජානලාබීන් හිටට ඒගොල්ලන්ට තිබනේ එකට ශාක්්චාත් කරගන හිටේ චේතෝ විමුක්තිිය පමණක් මේ චේතෝ විමුක්තිය ලබන්න බුදු කෙනෙක ධර්මයක් අවශ්‍ය නෑ. ට චේතෝ විමුක්තියෙන් පමණක් මේ මගබල ලැබූ මේ නිවන් සාක්ෂාත් කරගත්ත මේ දුපැවත්මින් සදාට විඩී නිදසූ කෙනෙක් එදා හිටියයනෑ ටය නම් ගුදු හමුදුරුව මෙහම ධර්මයක් දේශනා කරන්නත් නෑ. ටගේ එක නිසා ජානලබල අභිඥා ලබන්න පුළුවන්කම තිගුණ බුදු හාමුදුුව බුද්ධත්වයට පත්වෙන්නට පෙරක් ධ්‍යන්ලාබී අභඥාලා ඉසිවරු හිටිය. හැබැයි ඒ ඉසිවරුී කවුරුවක්කත් ප්‍රඥාවිමුක්තිිය සාක්ෂාත් කරගත්තා එනම එය ජේතුවය මුක්තිය පමණක් ශක්ෂාත් කරගත්තා. ඉ ඒක නිසා බෞද්ධයෙන් හැටියට ඔබ සියලු දෙනාම තේරුම් ගැන්ඩෝනෑ මේ තේතෝවිමුක්තිිය මොකක්ද ප්‍රඥ්ඥාවිමුක්තිිය මොකක්ද. මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නේ දේශනා කරන්න දත් මේ කියා දෙන්නේ හන්නේ දැනගන්නේ තේරුම් ගන්නේ අනුකමනය කරන්නේ මේ ප්‍රඥ්ඥාවිමුක්තිිය ශාක්ෂාත් කරගන්න. ප්‍ර්ඥාාව විමුක්තිය කියන්නේ පින්හතුනේ හොඳට තේරුම් ගැඩුවන තමන් මේ සන්හාාර ගමනේ ඔ ජ්‍යානලාබීෙන් හැටියටත් අටටේ ඉන්න න අභිග්ඥාලාබීන් හැටියටත් ඉන්න ඇ මනුසයෙන් හැටියටත් තින්න ඇති රජිය සැප සිට සැප ග්‍රහ්ම සැප දේව සැප මේ වගේ ලෞගක බෞතික සැපවිඳින්නක් ඇති මේ සැපසම්පත් යම් කිසි කෙනෙක් බලාපොරොත්තු වෙනවානම් ද්ල ප්‍රඥාාව මුක්්තියක් ලැබන්නේ හැබැයි ඔබ හොඳට තේරුම් ගණ්ඩෝ නෑ මේ බුද්ධ දේශනාවට අනුව ඔය රජ සැප සිටු සැප දෙව් සැප මනුස්ස සැප ඔය පංචාස්කන්ධය උපාධානය කරගැනීමෙන් ලබන සියරු සැප ආමිස සැප ආමිස සුවයා එන්සා මේ බුද්ධ දේශනාවේ බුදු හාමුදුරුව ආමිස සුවයකුත් නිරාමිසසුවයකුත් කියන දෙපැත්තක්ම දේශනා කළ කියාදු වුණා. එතකොට ගුදු හාමුදුරුවන්ගේධර්මය අනුගමනය කරන අය කරපු අය ලබන්නේ මේ නිරාමිසසුවය එතකොට පෘටග්්‍යාන පුද්ගලය ආගමක් අදැවුවත් නැතත් යම් ආකාරයක ඇහකණනාසය දිවකය මන පිනවල පංචත්කන්දය ගේ සන්තකයට අයිටයට අරගන පංචස්කන්ධය උපාධානය කර ගැනීමෙන් ලබන සැපයකුත් තියෙනවා. එම් සපයක් නෑ කියල පුදු හාමුදුරුව කිවෙන මේ ඔබ සියලු දෙෙනටම පැවැත්මුතුල තියන පංචස්කන්දය යම් කොටලක් උපාධානය කරගන්න පුළුවන් ඒවා ඔබ පරිියර්ණය කරනට ඔබට යම් ආමිසසුවයක් ලැබෙනවා සතුඩක් ලැබෙනවා සානයක් ලැබෙනවා මක් තාවකාලිකව ලබෙන හෙමකක් තියවා. හැබැයි තාවකාලිකව ලබන සුවය කායකවසයෙන් ලබන සුවයක් වෙන්න පුළුවන් ෞතිික ලෞකික වශයෙන් ලබන සුවයක් වෙන්නත් පුළුවන්. හැබැයි අධ්‍යාත්මික වශයෙන් ලබන සුවයක් වෙන්නේ නෑ. එතකොට බුදුහාමුදුරුව දේශනා කරපු මේ උතුම් නිර්මල බුද්ධධර්මය දේශනා කළේ ප්‍රඥ්ඥාව ලබාගන, ප්ඥා කියන ප්‍ර්ඥාම ලබාගෙන මේ අධ්‍යාත්මික වශයෙන් සුවපත්භාවයට පත්වෙන්නට ක්‍රමයම් මේ අධ්‍යාත්මික භාවය කියන එක අධ්‍යත්ටික තේරුම්ගන්න අවශ්‍යදයක් ඔබ සියරු දෙනාම මේ මනුෂසරත්්‍ර පටිලාභයක් ලැබුවත් මනුසය නොවන මේ තල තිසක තුල ඉන්න ඔට පේන ය තිරිිසසත්තු දශ්චීන යෝනියාය භූතයෝ පේරේතය ඔබට නොපින්නට හම කොටසක් ඉවා දෙවිදේ තාව බ්‍රහමයෝ හෙම කොටසක් ඉන්නවා එය යම්මාකාරයක මේ පැවැත්ම තුළ ජීවත්වෙන ප්‍රාණී ජීවීන් ලබාගතඒ සියලු දෙනාමත් මනුසය වන ඔබ සියලු දෙනාමත් ලබන්නේ මේ ආමිස සුවයා ආමිස සුවය ලබන හැම මොහොටකම ඔබ තේරුම්ගත්තත් දැනගත්තත් නොගත්තත් ඔබේ ඇතුලාන්තය තුළ යම් ආකාර වූ කෙලෙස් පොඩියක් කලුදරුම කොටසක් එහමනැනම් මළකට තට්ටුවක් රාග මල දේශ මලමෝහ මල කියන මළකට තට්ටුව තැන් පත් වෙනවා. එනිසා ඔබ කොච්චරම උගටෙක් වුුණත් දැනුවටෙක් වනත් ටම්ආකාරයක මේ එදා මේ හැසිටෙනවා ඔබත් වැන්දත් පිඩුවත් යද්දත් පැතුව ඔබ අවමහසෙන් සෝතාපන්න පලයටවත් පත්වෙන තාකල් ඔබ තුළ ඔබේම නොමැරෙන මනෝමය කායුතු. අටීට සංසාර පටන් එකතු කොරගෙන ආපු මළකට තත්තුු තුනක් රාගමල දේශ මල මෝහ මල්. වෙන ගොහෙවක් මේ මළකට ට්ටු නෑ. වෙන කාගාවට ටයන මළකට ටට්ටුවකින් ඔබට පාදාවකුත් නෑ. වෙන කාගවත්ගාව තියන මළකට ටටුවක් ඔබට අයිංකරන ක්‍රියාවක් කරන්නත් බෑ. හැබැයි බුදුහ අමුදුරුවෝ බුද්ධස්්‍රාවකයෝ පෙන්න්න ලදුන්නේ මේ තමන්ගේම නාම කාය තුළ මනෝමය කාය තුළ අධ්‍යාත්ික කාය තුළ තියන මේ එකතු කොරගෙන රස්කරගෙන තියන මේ මළකටට්ටු තුන අයින් කරන්න පුළුවන්. අස් කරන්න පුළුවන්. ඉවත් කරන්න පුළුවන්. නැවත මළකටට්ටු නූපදින ලෙස අනුත්පාද නිරෝධයෙන්ම මේ නීවණ දර්මලින් මිඩී නිදහස්වෙන්න පුළුවන්. එතකට බුදු කෙනෙක්ම බුද්ධත්වයට පත්වෙලා දේශනා කරන දේ ඔබ අහල තියෙනවා පු්බේ අනනුස්සුටේසු දම්මේසු. පුබ්බේ අනනුස්සු තේසු දම්මේසු කිව්වේ පෙර භාවිතයේ තිබුණු දෙයකින් කරගන්න බැරිලයක් භාවිතයේ නොතිබූධයක් බුදුහාමුදුරුව දේශනා කළින්. එදා සමාජයේ, ලමය අභඥා ලබන ක්‍රමය දෙව සැප ග්‍රහ්ම සැප ලබන ක්‍රමය රජසැප සිටු සැප ලබන ක්‍රමය බොහෝස උත්්‍රලර්මලත් බුදුහාමුදුරුවත් දේශනා කළා හැබැයි මේ නිවන්සුවය එහමසුවයක් නෙමේ ඉති ඒක නිසා බුදුහාමුදුරුවම දේශනා කළා මේක පුබ්බේ අනනුස්සු දේසු දම්වේසු ප නොතිූ පෙර භාවිතයේ නොවවිරු, පෙර නොවැසූ විරු දහමක් හැටියට මේක දේශනා කළා. ඉති මේක පෙර නොවැසූ විරූ දහමක් වුණේ භාවිතයේ නොතිබූ දහමක් වනේ මේ සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන ධර්මතාවේ. බුදු හාමුදුරුව බුද්ධත්්‍රයට පත් වෙලා පචගේ බික්කුන් වූ ධානලාබීන් අභිග්ඥාලාබීන් ඉශ්ිවරු පස් දෙනා හොයාගෙන කියා. තමන් දහමක් අවබෝධ කර ගත්තා කියලා. තින්ගේ පංචාගේ බික්කුන්ට බුදු හාමුදුරුවයි ගැන් වෙනුව නෑ ධ්‍යාන ලබාගන්න යන පාරා. අභිග්ඥා ලබාගන්නේ යන පාරා. රජ සැප සිටු සැප දෙව්තරැප ්‍රහම සැප බන පාරක් පිටිවටක් කිය දෙන්න කියන. බුදුවා මුදුරුව පෙන්න ලදුන්නේ. මේ විරජන් වීට මලන් ධම්මචක්කුම් උදපාද. මේ විරජ රජස්හයෙන් විඩී නිදහස් වෙලා මේ මල මළකට තටටුතුනෙන් මඩී නිදහස්වෙන ක්‍රමයක්ීට මල. විරජ රජස් හයනුත් මළකට තටටුතුනෙනුත් මිඩී නිදහස්වන ක්‍රමයක් බුදුහාමුදුරුවෝ අර පංචවක්ගේ බික්කූන්ට වගේම ඔබ සියලු දෙනාට මනුස්සුවෙන්ට මට අපට ඔබට සියලු දෙනාට බුදුහාමුදුරුව මේ දේශනා කරපු ධර්මතාවය සාධාරණ. කාටවක්කත් වෙන ක්‍රමයකට මේ දාම් මැස පාදාගන්න බෑ ධම්මචක්ක ව මුද පවාරි වෙන්නේ නැ. ටං ඒක නිසා බුදුහාමුදුරුව දේශනා කළේ සමුදය නිරෝධය. යං කංචේ සමුදය දම්මන්, සබ්බන්තන් නිරෝධ දම්මම්. ඔබ දම චකපාර්්‍රන සූත්‍රය ආලඇති ස්චිී බංගසූත්‍රය ආල ඇති මහාසතරාතිපට්ටන් සූත්‍රය ආල ඇති මෙ සූත්‍රධර්ම සියල්ලේම ටයෙන්නේ බුද්ධ දේශනාවේ හැම්ම තැනකම තියෙන්නේ සමුදය නිරෝධය නිවනායි. එටකොට මේ වෙන මොනවක්කත් කරලා නිවන්දකින්න බෑ කියන එක බුදුහාමුදුරුව පැහැදිිලිව දේශනා කලා කියාරන්න එයටකොට ඔබ අද සම්මටයෙන් නොයකුත් ආකාරයේ ක්‍රියාකාරකම් කරනවා නිවන්දකින බලාපුොරොත්තුුවෙන් එව කරාට වර්ලක් නෑ එව කලාම ලෞ්ගික වසයහි අම්ආකාරයක ආමිසසුවයක් ඔබට ලැබෙන්න පුළුවන් ඔබට මේ ජීවිත කාලය තුළ නිවන්දකින්න බැරි වුණුව නැවත මනුසච්ච පටිලාබයක් ලබන්න එක්ක දේවව වටලාභයක් ලබන්න එක්ක සුගතිලෝකය කාම්ලෝකයක සුගතියට පත් වෙන්න උපකාර වෙනවා. හැබැයි එ සුගතියට පත් වෙන්න කාම ලෝකක සුගති ලෝකයක උපටින්න ඒ පින් තුන් ටීවිට පුන්නක්‍රා උපකාර වුණට මේ සමුදය නිරෝධය තේරුම්ගත්වෙනයක් නම් කිසිම ආකාරයකින් මකපල් ලබන්න න්කමක් ලැබෙන්නේ මේ සමුදය නිරෝධ කළ යුත්තේ යංකින්චි සමුදය දම්මන් කියන්නේ එන්නේ තමන්ගේ චේතනාන් විට තමන්ගේ සිතය උපදින සමුදය මිසක ඔබ කිසම කෙනෙකුට හෝ මට හෝ බුදු කෙනෙකුට හෝ විස්වකත්මයකුට ොත් අරබලධාරී දෙවි කෙනෙකොට හෝ කාටවත්ම අනුන්ග හිතය උපදින සමුදය දකින්නත් බෑ අනුන්ග හිටේ උපදින සමුදය නිරෝධ කරන්නක් බෑ. හැබැයි ඔබේ හිතේ උපදින සමුදය ඔබට එතන එතැනදීම නිරෝධ කරන්න පුළුවන්කම තියෙනවා. සමුදය නිරෝධ කළ යුතුයි කළහැකි කියන ධර්මතාවය ඔබ නිවැරදිව තේරුම්ගන්න ඕන. එතකට ඔබ මනුසයෙක් හැටියට ැ යම් යම් කර්ුණකාරණා දහම් කර්ුණකාරණා ඉගනගෙන තියෙනවා දැනගෙන තියනවා. ඒ අනුව සමුදය උපදින්නේ ඔබේ හිටේ වෙන කොයත් උපදි සමුදය උපට නිරෝධ කරන්න බෑ ඉන් කරන්න බෑ. මේ සමුදය ඔබ මේ රෝධ ගැවුවත් මේ සමුදය උපදින අවස්ථාවේ මේ සමුදය උපදින අවස්ථාවේ රෝධ ගැහුවොත් බුද්ධ දේශනාවේ තියනවා චචක්කස ූත්්‍රෙත් මහා සතරාති පට්ඨාන සූත්‍රයත් සචී බංග සූත්‍රයත් තව බොහෝ සූත්‍රබලත් බුදුු හාමුදුරුවෝත් ැරුත්් හාමුදුරෝධ් දේශනා කරපු බොහ සූත්‍රවල තියෙනවා මේ සමුදය තිස්සා ආකාරයකටම අලුතෙන් උපදින අලුටැන් උපදින ම මේ වචන්නේ පාවිච්චි කරන්නේ මේ අලුතැන් උපදින සමුදය උපදින්න වර්තමාන මොහොටේ. අලුටෙන් ඔබේ හිටේ සමුදය උපදුනොත් අලුටෙන් ඔබේ හිට හිට කිලුටු වෙනවා අර මළකට ටට්ටුතුනට අලුතෙෙන් මළකඩ තට්ටුවක් එකට වෙනවා. ඔබ මේ මළකට තට්ටුතුන සියලුම දෙනා ඔය ආමිසුසුවයක් ලබන හැම අවස්ථාවකම අලුටෙම් මළකට ටට්ටු තුනක් එකතු කොරගන්නවා. බුද්ධ දේශනාවේ තියෙන්නේ බුදුහාමුදුරුව පෙන්න ලදුන්නේ මේ අලුටෙෙන් උපටින මලකඩ මේකට අලුතෙෙන් උපදින මළකඩවලට නමක් බුදුහාමුදුරුව තිබ්බා අනුසය අනු කියන්නේ අලුතෙ උපටින සේකන්නේ හිල තැන් පත්වෙනවා මනූමය කාය තුළ මේ අනුසය උපඩින්නේ ඇලීම කියන තන්නා අනුසය නිසා. අප්‍රියදයට ගැටීම කියන පටිග අනුසය නිසා අවිද්‍යාවෙන් අධ්ඥානකමින් මෝහයෙන් කටයුතු කල්ලා අභ්‍යා අනුසය උපදවාගන්නා නිසා. එතකොට ඔබට තියනවා ඔබේ බඹයක් පමණ වූ ශරීරකූඩුව තුළම ඔබඟ ලබාගන තියන හයත් දොරවල් හයක් දොරවල් හයක් තියෙනවා මේ අනුසය මේ මළකට ඔබේ මනුව මේකාය තුළට එකතු කොර ගන ඇතුළට ගන්න ඔබේ ඇහැ චක්කුම් පටිච්ච වෙනවා රූපේට චක්කුංච පටිච්ච රූපේච උපද්‍යති චක්වු විඤ්ඥාන ඔබේ කන සෝතංච පටිච්ච සද්ධන් උපජ්ජති සෝත විඤ්ඥාණ ඔබේ නාසය ගාණංචපටිච්ච ගන්ධම් උපජති ගානවිஞ්ඥාන ඔබේ දිව ජවවාපටිච්ච රසා උපජ්ති ජි්වාවිඤ්ඥාන ඔබේ ශරීරකූටුව කායන්ත්‍රපටිච්ච පොට්ටබ් උපජති කායවිඤ්ඥානං ඊටත්වඩා බලොහත්ව ඔබේ මන මනාචපටිච්ච ධම්මේච උපජ්ජති මනවෝ විඤ්ඥාන. ඔබ සියලුම දෙනාගේ ඔය දොරවල්හය ඇැතියවා කණ තියෙනවා නාසේ තියෙනවා දිවතියෙනවා කය තියෙනවා මනතියෙනවා. ඔය දොරවල් හයිෙන් පහක් ඇහැ කණනාසය දිවකාය කියන එක අද දකින බාහිරවතියන රූප ලෝකයේ සද්‍ය ලෝකයේ, ගන්ධ ලෝකය රස ලෝකයේ පොට්ට අබ්බ ලෝකයට පටිච්ච වෙලා මේ කියන අනුසය, අලුටෙෙන් උපදවාගන්. හැබැයි ඔබගාව තියන මේ මනීන්දිය මනෝමයකාය ඊට වඩා වෙනස්. ඔබගාමම අතීතයේ ඉඳං එකතු කරගන මුල් බැහැගෙන තියෙන දීගන්වා. දීර්ග සංසාරය ඔබේ මනෝමයකාය තුළ තියෙන මතක සටාන්න හැටියට තියෙන බොහෝ දේවල් ඒ වර්තමානු මුහොටෙම ඕනැමි ඉටියව්වකදී අලුටෙන් මතු කරලා බිඤ්ඥානයට පුළුවන්කම තියෙනවා ආහාර හොයාගන්න. ට ඒක නිසා ඔබ දන්නේ නෑ මේ ඔබේම මනෝමය කාය තුළ තියෙන ඔය මතක සටහන් නැවත ඒවා ප්‍රියමනාපනම් කාම විටක්ක විටාර පවත්වලා ඒ අනුව මේ වි්ඥානයට ආහාර හොයාගන වි්ඥානය ඇපෙන්න කටයුතු කරවා කටයුතු කිරීමක් සමඟ අනුසය තන්නා අනුසය නැවට ඔබ තුළ උපදිනෝ. ඒක පිටිම් භාහිෂෙන් ගත්ව දෙයක් නෙමේ. ඒ වගේම ඔබ තුළටයන මතක කටහන් ව්‍යාපාද විතක්ක විචාර හැටියට තරහක් වයිඩයක් විරුද්ධකාරයෙක් නොගැලපෙන නො පැහෙන දෙයක් එක පාට්ට හිතට දාහම ව්‍යාපාද විටක්ක විචාර කළොත් ඒ අනුව පටිගානුසය උපදිනවා ඇතුළන්තේ කිරුටු වෙන විඤ්ඥානයට ආහාර ලැබෙනවා. මනෝමය කාය තුළ නැවට මළකට තට්ටු තුනක් අනුසෑ හැටියට එකතු වෙනවා තැන්පත්වෙන. ඒ වගේම බිහිසාවිිටක්ක විචාර පැවැත්තුවත්. දේවත් දීගම්වා, සංසාරයේ මතක සටහන්න ඇතුවට වැර මට්ටක සටහන්න අනුව වැර දෙයක් හැටියට ඔබ විිටක්ක විචාර පැත්තුවත් වංසා විටක්ක විචාර අවිද්‍යා අනුසය උපදිනෝ. එතට ඔබ තේරුම් ඇඩෝන ඔබේ ඇහැට රූපයක් පටිච්ච වෙලා පටි්ටික යනි කැමැත්තෙන් බැඳෙනවා කණට සබදයක් පටිච්ච වෙලා කැමෙන්න්තෙන් බැඳුුණු නාසේයට පටච්ච්‍ය වුණත් ගඳසුවඳක් දිවට රසක් කයියට පහසක් ඒ පහ තියෙනවා ඒවා භාහින ලෝකෙ තියන දේවල්. ඒවගම මේ මනෝමයකායට ඔබේ ඇතුලාන්තය තුළ අධ්‍යාත්මය තුළ තියන අටීතය ඔබ ගෙනාපු දීගන්වා මතක සටහ. මේ මතක සටහන් තමා බොහෝ විටම මූලික වසයෙන්ම මේ අනුසය පැැත්ම පාර්ත්තාගෙන යන් අවශ්‍ය දේවල්, ට වහල් වෙලා හැඟීමට වහල් බෙලා විඤ්ඥානයට ආහර සොයාගන්න විඤ්ඥානය වංචික ධර්ම හැටියට ක්‍රියාත්මක කරන්න. එතකොට ඔබ සියලු දෙනා දැන ගැන්ඩ ඕන මේවා අ ඇහැටකන්ට නාසයට දියටකයට කියන පහට අරමුණුවන පටිච්ච වෙන කැත්තට බැඳෙන දේවල්වෙෙන්න්නත් පුුවන්. ඒවගම මනෝමය කාය තුළ තියෙන දේවල් මතක සටහන් නිසා කාම විටක්ක විටාර පවත් වෙලා නැවට අනුසේ උපදවාගන්න පුළුවන් තන්නා අනුන්සේ ඒවගම ව්‍යාපාද විටක්ක විචාර පවත්තල පටිකන්සය බිහිංසා විචක්ක විචාර පවත්තලා අවිද්‍යා අනන්සේ. ඒකනුත් අර මළකට තටතුවලට ඒකතු වෙන්න වූ අනුසය උපද්දවාගන්නවා ආසය හැටියට නාමකාය තුළ මනෝමයකාය තුළ තැන් පත් කරගන්නවා තැන් පත් වෙන. එතකොට ඔබ මේ සමුදය උපදිනම කියන්නේ මෙන්න මේ ක්‍රියාකාරකම් තිස්හය. මේක තිස්හයක් හැටියටම චචක්කසූත්‍රයත් මහා සතරාජිපට්ටාන සූත්‍රය සචිී මංගසූත්‍රය මේ තිස්හයම බුදුහාමුදුරුවත් බිග්‍රා කරලා තියෙනවා. ඉතිං ඒක නිසා ඔබ සාමාන්‍ය පුද්ගලයේ හැටියට සතුඩක් ආශවාදයක් සුවයක් සානයක් ම්නසක් ලබන්නේ ලාභයක් මෙන්න මේ ඇහැකණනාසය දිවකයමන පිනවල. රමණය කරලා. හැබැයි ඔ ඇහැකණනාසය දිවකය මන ආමිසසුවෙන් රමණය කරනකට ආශවාධනය කරනකොට ඔබ සතුටක් ලබනව සුවයක් ලබනවා එක ඔබට සහනයක් සුවයක් හැබැයි ඔබ තුළ යමක් සේෂ වෙනවා ඉතුරුුවෙනවා අර අනුසය හැටියට උපදින අලුතෙන් උපදින මදකට ටටටු ඔබේ මනෝමය කාය තුළ තැන් පත් වෙන. බුදුහමුදුරුව දේශනා කළා නාමගොට්ටන් නජීරටී රූපන්ජිරති මජ්ජානම් මේ රූපන්කිරටි මජජානම් මේ රූපකාය ඔබ දැම්ම ඔබ සියරුදනාගාවම තියන මේ කරජකාය රූපකාය ඔබට පේන්න අල්ලන්න බලන්න ස්පර්ෂ කරන්න පුළුවන් ඔබ මගේ කියලා පවත්වාගෙන යන මේ රූපකාය තියනවා. දිරතේ රූපන් ජිරති මජජාන. ඔබ කොච්චරම උපකාමේ බලාපොරොත් වනත් ඔ රූපකාය ඔබට ඕන විටියට නිච්චසේ සුකසේ අත්වසේ පාත්තන්න බෑ අනික්්චඳදුක්කම් විපටරිි නාම දම්මා. ඒක යතා පරිදදිි ඔබ අනික්්චඳුක්කම් විපරිි නාම ළම්මන් තේරුම් ගත යුතුයි. හැබැයි ඔබ තුළ තියන මේ අර මනෝමය කාය තුළ නාමකාය තුළ එකතුුවරගත්ත මලකට ට්ටු තුන මනෝ මේ කාය තුළ තියනවා ඒවා කිසි මාකාරයක අලුතෙන් දිනපතා දෛනිකව එකට වෙනකොට මේ මලකට ඒ දිගටම පවදධති. වඩා වර්ධ නේවෙමින් ඒ පවත්තගනය ආබ දැන් ඔබ සියලු දෙනාම හිතන්ඩෝන කල්ප කාලයක් තුලා අනුව කල්ප ලක්ෂයක් කල්පයක් කියලා මහා බ්‍රහ්මයි සූත්‍රයේ බුදු හමුදුරු දේශනා කරලා තියෙනවා අනුවෙක් කල්පයක් තුළ ඔබ ආමිසසුවය ලබන්නට ගිහිල්ලා එකතු කරගත්තා වූ අනුසය ආසය හැටියට තැන් පත් වෙලා මේ රාගමල දේශවල මෝහොමල හැටියට ඔබේම මනෝමය කාය තුළ ඔබ කැමැත් එෙන්ම චන්ද රාගෙන්ම එකතු කරගෙන තියෙනවා ගොඩගාගෙන තියෙන රස් කරගන තියෙන. එ සියලුදේ තියෙන්නේ ඔබේ මනෝමය කාය තුළ මනෝමය කාය ට දකින්න බෑ තේරුම් ගන්නත් බෑ ඔබ දකින්න ටේරුන් ගන්නේ ඔය රූපකාය කරජකාය නමුත් මනුව මේකාය එහෙම නැන්න නාමකාය කියලා කොටසකුත් ඔපගාව තියෙනවා ඔබ දැන් වයසට ගිහිල්ලා මේ බයිෂ ගෙනපුූ ආවිසහෝ කර්මය අවසන් වෙලා මරණයකට පත්වෙනවා මේ මරණයකට පත්වීමේදී ඔබගේ මරණයට පත්වෙන්නේ කියන රූපකාය ඔය කියන කරජකාය ඔය කියන තපකාලික කූඩුව. නමුත් ඔබේගාව තියන ඔය නාමකාය නොත් මනෝමයකාය කි්චි සේත්ම ඒ අවසන්න වෙන්නේ නෑ. ඒ එක තුගරගත්ත මළකට රට්ටු අලුතෙන් උපදින අර අලුත්කූඩුවටක් අලුතෙන් කූඩුවක් හදාගන්නවා මලකට රට්ටු තියෙන නම් රූපකාය හදාගන්නවා අර මලකට තට්ටු සියල්ලම අලුත්කූඩුවටත් උරමයිනවා. අපිහිට දරුවෙක් මාසුදායක් මඋසේ ඉඳලා උපස ලැබවා කියලා මේ දරුවටත් අ අනුවෙක්ලක් කල්පයක් ලබා ගත්ත එකටුවර ගත්ත ඒ පුද්ගලයාම විඤ්ඥානයෙන් එකතුකොර ගත්ත ඔය මලකට ටට්ටු තුන අර දරුවාගේ අර මනුවමේ කාය තුළ නාම කාය තුළ ඒ නැති ඒ බලෙන් නැති කළ යුතුයි. ඒ දැනගනම නැතිකර ගති යුතුයි. මේ බුදු කෙනෙක් බුද්ධත්වයට පත්වෙලා කියාදුන්නේ දේශනා කළේ ධ්‍යන ලබන ක්‍රමයක් හෝ, අභඥ්ඥා ලබන ක්‍රමයක් හෝ බ්‍රහ්මත්වයට පත්වෙන ක්‍රමයක් හෝ දේවත්වයට පත්වෙන ක්‍රමයක් හෝ රජ සැප සිතු සැප ලබ ලබ හොඳට සැප සම්පත් වරීමින් ජීවත්වෙන්න ක්‍රමයක් හෝ නෙමේ. එ තමා දැන් සියදආගම්මල දේශනා කලේ බුදු හාදුරුව බුද්ධත්වයට පත්වන කොටත් බ්‍රහ්ම ජාල සූත්‍රයත් අර සාමන්්‍ය පලසූත්‍රයෙක් තියෙනවා ආගම් හැටගණනත් තිබුණල. කොයට ජම්බුද්දීපේ බුදු හාමුදුුව ුද්ධත්වේ පත් වූ යම්බුද්ධීපය තුළ බුදුන් ජන්මය ලබන්න ජන්බුද්ධීපේ ඒ ජම්බුද්ධීපය තුළ මේ දෙසටක් වූ ට ෘෂ්ටි ආගම් තිබුණයි කියල කියන. එක පැහදි. හැබැයි බුදු හාමුදුරුවෝ ය දෙස තැවූ මිට්‍ය අදෘෂ් ආගම් කිසිකම එක අනික්ෂියලුටේ කියාදුන්න ධ්‍යාන් ලබන්න අභිග්ඥා ලබන්න බ්‍රහ්මත්වයට පත් වෙන්න දේපත්වයට පත්වෙන්න අරා්‍ය සැප සිටු සැප ලබන මාර්ගය පාරගයාදුුන් හැබැයි ඒගොල්ල කවුරුවක්කත් කියා දෙන්න දන්න ගන්න හිටියේ නෑ මේ මළකට තටටතුන උපදින මලකට කෝමද නවත්තන්නේ කියලා. මේ බුදුගෙනෙක් බුද්ධත්වයට පත් වෙලා හොයාගත්තේ මෙන්න මේ ක්‍රමය. බුදුහාමුදුරුවෝ පංජාගේ බික්කුන් හොයාගෙන ගිහිල්ල දේශනා කළේ යංකින්ටි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දන්න. තමන්ගේම හිතේ උපදින සමුදය වර්තමානු හොත තුල උපදින සමුදය බත්තමානුම් හොටේිය නිරෝධ කළ යුතුයි නිරෝධ කළ හැකි කියන ධර්මතාවය පංචාගේ බික්කූන්ට කියාදුන්න. ඔබ සියලු දෙනාටත් අපි බුදුවාමුදුරුව කියාදුන්න විඩියට කියා දෙන්නේ සමුදය උපදින්න ඔබේහිටෙ සමුදය උපදින මුොහොතෙම උපදින්නට එන මුොහොතෙම අනුස හැටියට උපදින්නට පෙර. න අනුසේතිකරොත් සමුදය නිරෝධ කරන්න පුළුවන්. එහමූුණොත් අලුටෙන් මළකඩ තට්ටු ඔබේ මනෝමයකාය තුළ එකතු වෙන්නෙ නැ. මේ අතීටේ එකතු කරගත්ත සියලු මළකඩත් බුදුහාමුදුරු දේශනා කළා සබ්බේ ගම්මා බිපරිනාම දම්මා. අර අතීටය එකතු කරගත්ත මලකඩ බිපරිනාමයට පත්වෙලා, දිනගණනකින් ඒවත් ගැමිලා අවසන් වෙන. එතකොට ඔබ අලුතෙෙන් මලකට ත අලුත් මලකට ඩයිනිකව දිනපතා එකතු කරගන්න නිසා ඔබේ මේ මළකට ටට්ටු තුන ඇදුතු තුනක් හැටියට බැමිතුනක් හැටියට බාන්තුනක් හැටියට ඔබව සංසාරයේට ඇඩුව බැන් බැන්දා. බානාව. එකයි මේ බානකිවේ රාගභාන දේශභාන මූහබාන එතකොට ඔබ දන්නේ නැටව ඔබ ඇකණනාසය දිවකයමන හාය පිනවන්නට ආංශසුවයක් ලබන්නට සතුටක්ෂුවයක් සොම්නසක් ලබන්නට ඔබ කටයුතු කරන. ප්‍රියදේයට ඇදෙනවා අප්‍රිය දේයට ගැටෙනවා ප්‍රියාප්‍රියාතර මනලා පිය පැත්තට යනු මේ කරන කියන සියලු දෙයින් ඔබ දන්නෙම නැතුව අ අලුතෙන් අනුසය නැමට අලුටෙන් මලකඩ එකතු වෙන. බුදුකෙනෙක් බුද්ධත්්‍රයට පත් වෙලා අ පංචවක්ගේ බික්කුන්ට ගිහිල් ලකිවේ ්‍යයාන ලබන්න අභිග්ඥා ලබන්න බ්‍රහ්මට්‍රයට පත්වෙන්න දේවත්වයට පත්වෙන්න තවත් පැවැත්ම තුළ රජ සැප සිටු සබ ලබන්න ක්‍රමයක් නෙමේ කියාදුන්නේ මෙන්න මේ අලුතෙන් වර්තමාන මුොහොත තුළ ඔබේ මනෝමය කායුතුළට එකතු වෙන මේ මගකඩ තට්ටුතුන ඔබට පුළුවන්කම තියෙනවා නවත්තන්. අනුත්පාද නිරෝධයෙන්ම නොවපදවා න අනුසේති කරන්න. මනද අ අනුසේති කරන්න පුළුව. මේ බුදුගෙනෙක්යා දුන්න ඔන්න ඔය වගේ බොහෝම සරල බෝමලේජි බෝම පහසු ක්‍රමයම්. කරලා ැ එදා බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන කොට ඔය උද්ධකරාම පුත්්‍ර ආලාරකාලාම භග්ගව ඒවගම ගයා කකස්ෙපන අ දීකත් සසප ජටිලකස්සප මේ වගේ බොහෝජානලාබීන්, අභිග්ඥාලාබීන් ඒ ධ්‍යන ලැබේ අභිග්ඥා ලැබේ කසින භාවනා භාවනා කටලා. කසින භාවනා තියෙනවා ආපෝකසිනය, භායෝකසිිනය, තේජෝකසිනය පටවි කසිනය වර්ණ කසින තියෙන නීල පීට ෝදාතිත වසේ මේ වගේ කසින භාවනා කියන්නේ මේ ලෞකික භෞතික නිමිත්තක් අරගෙන භාවනා කරනෙක් දැම් මේ නාස්පොල්ලට එන හුලන් රැල්ල භාවනාව එක භායෝ කසිනය එමකත් තියෙනවා එමකත් තිවුණ අර බෝසත්තුමා සිද්ධාර්ථ කුමාරයා අර බත්මංගුල දෞසේ මේ වායෝකසිනයට සමවැදිලා එදා තිබුණ ඒරයි ගැ ගත්ත වායෝකසිනයට සමවැජල ධ්‍යනයක් ලබල අර උඩ පලක් බැඳගෙන හිටිය. ඒ තිබුණ ඒ නැත්ති නෑ ඒව ඇත්ත හැබැයි ඒවා බුදුහාමුරුවන්ගේ ලාටුමෙත්ත ගැල් පෙන්දේවල් මේ ඒවර උද්ධ කරාම් පුට්ට ආලාර කාලාම්මක්ගෙබ දේවල්නලින් ඒගැගත්තට ඒවල් අටීටේ බෝසත්තුමත් මේ ්‍යන ලබල තිබුණ. හැබැයි ඒ කනෙමේ දටයට පත්වෙන්න උපකාර වුණේ ඒම එකක් නෙමේ බව සංගාරව සූත්‍රය පැහැ කිලිව කියලා තියෙන. ඉති ඒක නිසා මේක බුදුහාමුදුරුවෝ කාගෙන්මත් ආගන්න කෙනෙ හිටියේ නෑ බුදුහාමුදුරුවෝ පරපරත්්‍ය සහිත්‍රවටම ඒමන අනුන්ගෙන් කිසිම ධර්මයක් ටේරුන් නොගෙන පරපරත්්‍ර සහිත්‍යවම පර උපදේශ රහිතවම බුදුහාමුදුරුව තමන්ගෙම සොයාම්භූාණයෙන් සමුදයේ නිරෝධය දැනගත්තා හොයා ගත්ත තේරුම් ගත්තා. එතකොට ලොතුරාබුදු කෙනෙක් සොයම්භූඥාණයෙන් අනුන්ගේ උපදෙස් නැතුව පරප්‍රක්්‍ර රහිතවම මේ සමුදය නිරෝධය කළ යුතුයි කළ හැකි කියන දරුමතාවය තේරුම්ගන්නවා. ඒවකම පසේ බුදු කෙනෙකුත් කාගෙන්වත් උපදෙසක් ලබාගන්න ක්‍රමයක් නෑ පසේ බුදු කෙනෙකුට ත් මේ සමුදේ නිරෝධ කළ යුතුයි කළ හැකි ගෙන් ධර්මටආභය ආර තියෙන් නැචිපෙර නමුත් ප්‍රායෝගිකව කරලාන්න තිනිසා පසේබුදු කෙනකුත් මේ සමුදය නිරෝධයෙන්මයි මඟපල් ලබන්නේ නිවන්දකිින්. හැබැයි ඔබ සියලු දෙනාට අද ලොකු වාසනාවක් ලැබිලා තියෙනවා මේ සමුදය නිරෝධ කළ යුතුයි සමුදය නිරෝධ කළ හැකි මේක කරන්නේ කොහොමද. මේක මේ බැන්දලා පුද්ලා යැද්දලා පත්තලා සිල්රැ කලා පිරිත් කියලා පිරිත් නූල් බැඳලා පිරිත් පැංහර්ගෙන පින්කංකල්ල මල් පූජා කරල, හඳුන්කූරු පූජා කල පාම් පූජා කරල මේ කළ බන්න බෑ. මේ කරන්න බෑ. ඒවා ආගම්මල තියෙන යහපත් දේවල්වෙන්න පුළුවන්. පුුණ්‍යැක්‍රියාව හටියටත් බුදු හාමුදුුවේවා ටීට පුුණක්කිිය වස්තු උතයේ පැහැසිලි දේශනා කරලා කිය. ඒ කලාට බරදක් නෑ හැබැයි ඒන් සිිල් සමාදන් වන්නේ කොන්දයි ශිල්ගන්නේ කොහොන්ටයි ශිල්ලැකළ පුුණනැක්‍රියාවක් ඒ සීලමය කටයුත්තා. දන්දීල එව හොදයි. ඒ පුුණනැ්‍රියාව. භාවනා කල ඔය කසින භාවනා කරලා එමැනුත් ්‍යම්්‍යාන ලබින්න පුළුවන්. එත්තුනම ටිවිල පුුණනැක්‍රියා සූත්‍රේ පැහැදිලිව තියෙනවා. එ මගවිියදමට සල්ලි හැටියට සමා තියෙන. නමුත් මේ සමුදය නිරෝධය කියන එක ඊට එහාගිය ධර්මතාමයක් ඔබ සියලුලෙනම මනුසය හැටියට මේ බොහොම පාසුවෙන් ලේජුවෙන් තේරුම් ගන්න පුලුවන් ඔබට මේ සමුදය උපදින්න ඔබේ හිටේ සමුදය උපදින මුොහොතෙම ඔබට පුලුවන්කම තියෙන් ඩෝන සමුදය නිරෝධ කරන්න. මේ සමුදය නිරෝධ කරන්න බුදුහාමුදුරුවෝ සේවිට අබ්බා සේවිට අබ්බා ධම්මපරිියාය දේශනා කරලා මේ කුසලේ වඩා වර්ධනය වනදයකීමෙන් සමුදය නිරෝධ වෙන බවත්. අකුසලේ වඩා වර්ධනය වනදේ නොකිරීමෙන් නසේවිටබ්බා කිරීමෙන් සමුදය නිරෝධ කළ හැකි බවත් කියාදුන්න තේරුන්ගත්තා ප්‍රකාශ කළ දෙපැත්තක් විග්‍රහ කළ. යවද ඥානමත්තාය පති සතිමත්තාය අනිංශිතෝජ විහරති නච්චක ංචි ලෝකය උපාටීති කියලා. විිසික් වරක් මහාසතර හති පට්ට අනසුට්ටේ මේ දෙපැක්ට බිග්‍රහ කළ. ඉතිං එක නිසා මේ ආනපාන සත්‍ය හමාදිය වැඩිය යුත්තේ මෙන්න මේ සමුදය නිරෝධ කිරීම සඳහායි. තකොට ආනපාන සත්‍යය හමාදිය කියන එක දැම් බුදුවාමුදුරුව බුද්ධත්වයට පත්වන්නට පෙර බෝසත්කාලය තිබුණා භාවනා ක්‍රමයක් ආනපාන ප්‍රාණාම ක්‍රමින්. ොට ආනපාන කියන එක හොඳ ප්‍රසිද්ධ වචනයක් මාගදී බාසාල්. එන් ඒ බුදුහාමුදුරුව අරගත්තා ඇබැයි බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වවෙන්නට පෙරාර උද්ධකරාම පුට්ට ආලාර්ර කාලාම භගගව ලගින් ඉගනගත්තේ ආනපාන ප්‍රාණයාම භාවනාව කසින භාවනාවක් හැටියට. ලෞගික බෞද්තික නිමිට්ටක් කරගන කරන භාවනා. නමු බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත්වනාට පස්ලේ ලෝකය අටි කියා දුන්නන්නේ ඒ කසින භාවනාවක් නෙමේ අනුස්සති භාවනාම. හොඳට වන්දක තියාගන්න මේ වචනේ අනුසය අස්කරණ භාවනා. අනුස අනුසය උපදින්නටේන මෝතේම අනුසය ඔබට පුළුවන්කම තියෙනවා අස්කරන්න. මේ අනුසය අස්කරන්න අනුස්සතිහතරක් ද මුදුරුව චතුරාරක්කා හැටියට සතර ගමටන්න ඇැතියට ඔබට මට අපට සියලු දෙනාට පිරිිට පොටෙ තියෙන චතුරාරක්කම්. සතරමට අනුස්සති හතර. එතකොට මේ අනුස්සති කියන වචන ඔබ හොඳට තේරුම් ගැන්ඩෝ න ඔබේහිට වර්තමානමුහට උපදින අනුසය එත්ත එත්ත විපස්සති පච්චු පන්නංච යෝදම්මු. එතන එතනදීම ඔබට ගපුළුවන්කම තියෙනවා මේ අනුසය නොවපදවාම අස්කරන්න එතකොට මේ අනුසය අස්කරන්න නම් ඔබට ඔය ඇටකන්ටනාසයට දිවටකයට මනට හයටම එන පිය මනාප මීහිරිි මදුර දේවල් පිළිබඳව කාම විටක්ක විටාර පවත්තන්න පුළුවන් ඒ කාම විටක්ක විටාර පැවැත්තුවොත් අනුසය උපදිනවා මේ කාම විටක්ක විචාර නවත් අන්න නම් අසුභ අනුස්සති භාවනා කරන්න. එක අසුභය මෙනෙහි කරන්න ඕන අනුස භ අසු ානුස්්‍රතිය. එතකොට මේ අසුභ අනු්‍ර භාවනා කරන්න බුදු හාමුදුරුවෝ නොයෙක් ආකාරයේ ක්‍රම විදි පිළිවෙක් කියාඩුම්. මහා සතරාතිපට්ට අනුසූත්‍රයේ තියනවා මේ අසුභය අනුපස්වනා කරන්න, බෙදල බලන්ඩ පටිකුල කුලකේ බෙදල බලන්නවට පටිකූල මනුසිකාර පබ්බේ. ධාතු මනුසිකාර පබ්බේ නවසීවතික මනුසිකාර පබ්බේ සම්පජඥඥ මනසිකාර පබ්බේ මේ අනුසති භාවනාව අසුභයානු පස්සනා කරලා ඒක මිටී නිතාශන පුළුවන්. ඒවකම පටිකාා අනුසය උපදිින අවස්ථාවඩි මෙත්තා කරුණා මුදිතා උපේක්කා මෙත්තා අනුස්සතිය එතන වෙත්තා අනුස්සතිය. එතකට මේ අනුස්සති භාමනාම තියනවා අනුස්සති හතරක් අසුභානුස්ති අර කාම විතක්්‍ය විටාර ප්‍රියමනාපදේට හිට දැදිව කදූපයම් පටිට්ටව වෙනකොට අසුභානුස්සතිය වඩලා ඒෙන් මදී නිදහශවෙන්න ඕන තරාක් වෛදයක් රෝධයක් ඇති වුණහම මෙතා අනුසතිය වඩලා ඒකෙන් හිට මුදවා නිදහස් කරන්න ඕන යදිදන් සබ්බ සංකාර සමතුක. ඒටෙන්ඩිවෙන්න සංකාර සමතයට පත්වීමයි. හැබැයි මුල උදුරා දමන්නට විපස්වතීටී කියන විපස්සනා භාවනාව මේක නිච්චසේ ඔබ සුකසේ ඔබ අත්තසේ ඔබාරගන් කිවුණ. මොකදේකෙන් සතුටක් සුවයක් කාමිස සුවයක් ලැබෙන් නිසා ඔබේ කැමැත්තෙන්ම නිච්ච සුකාත්තසය ගත්තා. එතකොට මේ නිච්ච කියන වචනය ඔබ තුළ ක්‍රියාත්මක වෙනව පෘතක් යන පුද්ගලය කැටියට නිච්ච වෙලා තියෙන්නේ ඔබේම අර කැමැත්තට බැදිලා පටිච්ච වෙෙලා චක්කූන්ච පටිච්ච රෝතංච පටිච්ච සක්දධ ගාණච පටිච න්දධන් ජපටිච්ච රවාච මනාච පරිිච්ච. හයට පටිච්ච වෙනවා. පටිච්ච කියනෙක් වචන දෙකක් ඉච්ච කියන්නේ කැමැත්ත පටි කියන්නේ බැන්දිනවා. එතකට ඔබ දන්නමනතුව කැමැත්තට බැඳිරවා චන්දරාගේෙන් බැඳදිනු. බැඳියම නිසා ඔබ සතුටක් හා මිසසුවයක් ලබනකොට එක දැඩිව තදූපයන් පටිච්ච වුණහම අභිච්ච වෙනවා. අභිච්ච යන්න දැඩි ලෝබය දැඩිය ආසාට ටැන්නාවක් ඔබ තුළ ඇතිවෙන. මේමැත් කැමැත්තක් නැතුව පටිච්ච වෙන්න බෑ පටිච්ච වුණේ නැන්නම් අභිච්ච වෙන්න අභිච වනේ නැහනම් තදූපයන් පටිච්ච වෙන්නේ නෑ මේ දැඩිතන්නාවක් දැඩිලෝබයක් දැඩිය ආසවත් දැඩි කැමෙක්තක් යමකට ඇති වුණොත්. ඒක ඔබ තුළ ඔබේ මනුව මේ කාය තුළ ඒ නිච්ච වෙනවා. ඒ ඉච්ච නිස්්තිිට වෙනවා. මේක මට හොඳයි සතුටුයි මේක සුවයක්. ඒක නිසා නිච්ච සුකසේ ඔබ ගන්නවා ඒ අත්තසේ මමත්වෙන් ගන්නවා. එතකොට ඔබ අස්සුතවත් පුටක් ජන පුද්ගලයෙක් නම්. මේ අස්සුටත් උතා කියන්න පුද්ගලයා අර ඇහටකන්ටනාසේයට දිවටකයට මනට අරම්ුවන රූප ශබ්ද ගඳ සුවන්ඳ රසුව පහසු දම්මවෙලටයි පටිච්චවෙන්නේ පටිච්ච අභිච්ච වෙනවා. ඒයි ආමිසසුවය ආමිසසුවය නිසා නිච්ච වෙනවා. නිච්චවුණොත් ඒ සුක වෙනවා ඒක මමත්වයෙන් ගන්නවා. නිච්ච සුකාත්. මේ නිච්ච සුකාත්ත ටයනතාකල් මරා දමනතාකල්, ඔබට මේකෙන් විඩී නිදහශ වවෙන්න බෑ මේ අනුසේ උපදිනයකෙන් නිදහස්වෙන්න බෑ එන් බුදුහාමුදුරුවෝ මේ අට්ටක්කරා ටීන පදානම් පදතුනක් අකුරුවටක මේ නිච්ච සුකාත්ත මරාදාන්න කියාදු මේක නිච්චදයේ පවත්වන්න බෑ අනිච්චා මේක සුකසේ පවති දුකෙන් කෙලවර වෙනමු මේක මමත්වයෙන් ගන්න සුදු සුනෑ බිපරිනාම දම්මා එකට බුදු කෙනෙක් බුද්ධත්්‍රයට පත්වෙලා මේ සමුදය නිරෝධ කරන්නට කියාදුන්න වචනතුන තමා අනිච්ච දුක්ක අනත්ව අනිච්ච දුක්ක අනත්ව වචනතුන්. එක ක්‍රියාත්මක කරන කොට ප්‍රායෝගිකව අනිච්චන් දුක්කන් විපරිනාම දම්මා. යථභූතන් පජානාට යථ පරිඩි ඔබ තේරුම්ගත්වොත් තේරුම් ගන්න පුුවන් ඔබට මනසත්තියන නිසා මේ පැවැත්ම තුළ කියන කිසිම දෙයක් ඔබට නිච්චසේ පවත්වන්න බෑ අනිච්චා. ඔබට කොයි තරන් කැමති වනත් මොන තරං චන්දරාගයක් ඇති වුණත්. ඒක සදාකාලික විපරිනාමයට පත්වෙන් නිසා දුකට පත්වෙනවා එන්සා දුකටපත්වෙන විපරිනාමයට තේරුන්ගත්තා හම ඔබට මෙවා මමත්වෙන් ගන්න සුදුසුනෑ අත්්‍යසේගන්න සුදුසුනෑ අනක්ට ඒම නන්නම් විපරිනාම දම්ම. එතකොට අනිච්චන්දුක්කන් විපරිනාම දම්මන් යථපරිි තේරුම්ගන්නා කෙනෙකුට පමණයි සමුදය නිරෝධ කළ හැක්කේ කළ යුත්තේ. ඒම අනිච්චන්දුක්කන් විපරිනාම දම්මං යථපරිඩි තේරුම් ගන්න ඔබ යම් ආකාරයක ධර්මජානයක් ලබා ගැන්ඩුවන මේ පැවැත්ම තුළ තියෙන සබ්බේ සංකාරා. සබබේ සංකාරා අනිච්චාති. සබබේ සංකාරා දුක්කාතිී, සබ්බේ දම්මා අනත්තාටී ඔය ගාථාවති එනෙත් මේ අනිච්චන් දුක්කං විපරිනාම දම්මන්, යදා ප්ඥාය පස්සති අතනි බින්දති දුක්කේ ඒසමක් ගෝ විසුද්්‍යාන්. එ අනුව මේ අනිච්චන් දුක්කං විපරිනාම දම්මන් තේරුන් නොගත්ත කෙනෙු ඒනු කටයුතු නොකර බදගලෙේ. සියලුම දෙනා ඔබ කටයුතු කරන්න ඔබ තාම සෝතා පන්න පලටවත් පත්වෙලා අනත්ම් මොන උගත්කමක් මහාචාරයකමක් තිබුණත් ඒ සියල්ල ඔබ නිච්චසේ සුකසේ අත්තසේ තාමත් ගන්නවා. ඔබ තාම දැම් මේ මේ නිච්ච අනිච්ච සුක දුක්ක අත්ත අනත්ත. මෙ ටිපිටකයම පරිවර්ධනය කරපු යම්ම් ටක් ජයන පුද්ගලයෝ මේ වචනතුන බැරදිට වරිවර්තනය කළා. අ කැමැත්තට බැඳීලා පටිච්ච වෙලා ඉච්ච කැමැත්තට බැඳිලා අභිච්ච වෙලා නිච්චමුණා. මේ ඉච්ච තමා නිච්චවෙන්න. නමුත්කට ප වරිවර්තනය කළලා නිච්චයි කියලා නිිත්චයි අනිච්්‍යයි. ආත්මයි අනත්මයි සුක දුක්ක එහෙම වචනයක් බුදුහාමුදුරුවෝ පාවිච්චි කල්ලනෑ නමු ත්‍රිපිටකය පරිවර්තනය කරපු මිනිස්සු මේ අනිච්ච දුක අනත් නිච්චසුකාත්ත වචන හයම බැරදිට බරිවර්වනය කළ අනිත්‍යයි දුකයි අනාත්මයි නිට්‍යයිසුකයි ආත්මයික. ඒක එහෙම සමුදය නිරෝධ කරන ක්‍රමයක් පාරක් පිළිවෙතක් මගක් කොයවත් නෑ. සමුදය නිරෝධ කරන්නට සුදුසු වෙනවා නම්. ඕනගෙන ට නිවන් දකින්න පුළුවන්. නමුත් ඒකෙන් සම්දේ නිරෝධ කරන්නත් බෑබෙන් එත් නැ යංකිංචි සමුදේ දම්මන් සබන්තන් නිරෝධ දම්මන් තේරුම් අරර්ගන කරන්නත් බෑ. ති නිසා අද වෙනකොට අප සියලුම දෙනාට පැහැදිලිව කියන්නේ බුද්ධ දේශනාවටයන නිර්මල මේ ආචික්කනා දේශනා මේ අනිච්ච දුක්ක අනත්ත ආචික්කනා දේශනාවක් හැටියට ුත්ත දුරුව සච්චව ං ත්‍රයේ පහැදිලියෝ ප්‍රකාශ කළ. ඉති ඒ නිසා අ අනිත්‍යය දුකයි අනාත්මයි නිත්‍යහිසුකයි ආත්මයි කියලා පරිවර්තනය කරපු ගම්ම මේ ආචින්න දේශනාාව අනාචින්න වුණා. ඒ අනුව බුද්ධ දේශනාභ සමුදේ නිරෝධ කරන්නට තියන මග පැහිලදිිය. ඉතිං ඒක නිසා පින් තුනේ ඔබ සියරුම දෙනාකල්පනා කර ගන්නඩ ඕන. බේ ඇහට කන්ට්‍ර නාසේයට දිවටකයට මනට බොහෝ රූප සබ්ද ගඳ සුවඳ රත්සුසුව පහසු දම්ම අරුණ වෙනවා. එ කිසමටයක් ඔබේ කැමැත් අනුව නිච්චසේ පවත්වන්න බෑ අනිච්චම් ඔබ කොච්චට සැපයි කියල බලාපොරොත් වනත් කෙලවර වෙන්න දුකෙන්. ඒ සියල්ල මමත්වෙන් ගන්න සුදුසුනෑ විපරිනාම දම්මා. මේ අනිච්චන් දුක්කම් විපරිනාම දම්මන් තේරුන්ගත්තගමම්ම නිච්චසුගත්ත ඔබට පුළුවන් මරාතාන්න. ඔබේ හිට අයිංකල අස්කරන්න. කිසිම දෙයක් මේ පැවැත්ම තුළ තියන ඔබට කොච්චරම සතුටක්ෂුවයක් සහනයක් ලැබුණත් ඒ එක මොහොතකට පමණයි ඒ නිච්චසයේ පවත්තන්න බෑ අනිච්චම් එක සුකසේ පවතිනෑ කෙලවරවෙන්න දුකෙන් ඒ එක මමත්්‍රයෙන් ගන්න සුදුසු නෑ විපරිනාම දම්ම. මේ ධර්මතාවය ඔබ තේරුම්ගත්තොත් ඔබ ඒ කිසිවකොටත් බැඳෙන්න්නේෙ නෑ නි්බිඩාය ඇදෙන්ෙ නෑ විරාගාය රෝධගහන්නෑ නිරෝධාය ඒ අනුව පටිය ගලෝල යනවා පටි නිසක්ගායි. අර මලකට තටයුතුන අලුතෙෙන් එකතු වෙන එක නවතින. එතකොට ඔබ මේ සතරකමටහන් අසුභාුස්වති මරණානුස්වති විපස්සනා කර්මස්ථාන වන මරණාංස්සවති බුද්ානන්ස්සවතිය නිවැරදිය භාවිතාා කොත්. බට පුලුවන්කම තියෙන ඒක ඔබයි කරයුටේ ඔබේ හැට කන්්නාසේට දවටකායට මනටයි ඔය විටක්ක විාර කාමිතක්ක විචාරයන්නේ දීගංවා හෝ රස් සම්බා තින් ඒක නිසාපින් හතුනි මේක මේ වෙන කාටවත් කරලා දෙන්න පුළුවන් වැදක් නෙමේ. වර්තමාන හොටේ ඔබට කාගෙන්වත් ආහා ඉන්න බෑ මගේ හිතේ මේ දැම් මේ සම්දය උපදින්නේ නවස නද්දකය. එන් ඔබ චචක්ක සූත්‍රය මුොඳට තේරුන් අරගෙන මේ තිස්සාය ආකාරයකින් මේ සමුදේ ඔබේ හිටේ උපදිනු. ඔයවත්තමානු මොහතේ ඔය ඉඳගන ඉන්න ඉරියව්වේම ඔය තිස්සා ආකාරයෙන්ම එකකින් හෝ දෙකින් හෝ තුනකින් හතරකින් පාකින් තිස්සයෙන්ම සමුදේ උපරින්න පුලුවන්. සමුදේ ඉපදුනොත් අර මළකට තට්ටු තුනට අලුතෙන් එකතු වෙනවා ඔබ ඒ වත්තමානු මහතේ ඔබේ ඇහැට කන්්ට නාසේයට දිවර අයට මනට අරුණ වුණුදේ. නි්න්දුක්කම් විපරිනනාම දම්මන් නිබ්බදාය විරාගාය නිරෝධය පටිනිසක්්ගය කියන ආනපානහසි රමාදිය වැඩුවොත් සමුදය අනුත්පාද නිරෝධයෙන්ම ඔබට අර මළකට තටතුු තුන එකතු වෙන අලුතෙෙන් එකතු වෙන එක නවත්වන්න පුළුවන් අනුසේති ති නිසා මේ බුදු කෙනෙක් කියා දෙන්නේ පුබ්බේ අනංසු තේසු දම්මේසු. මේක පෙර භාවිතයේ තිබුණටයක් නම් ඒ එනම් මිනිස්සු කරමින් ඉන්දෝට නමුත් ආගමක් අදාහන කෙනෙකුට මේ ආගමෙක ඔය සමුදය නිරෝධය ගැන කිසිරේත්ම දැනුමක් හෝ තේරුමක් හෝ අදහසක් හෝනෑ. තින් ඒක නිසා පින්වතුන මේ මරනාානුස්සති බුද්ධානුස්සති නිබැරදිවත් ප්‍රායෝගික වයුග නදදවත්. ඔබ ඕනෑම කෙනෙකුට පැහැදිලිව පිරිසිදුව තේරුම්ගත්තොත් භාවිතයට ගන්න පුළුවන් වටන්න පුළුවන්. මේ සත්තරගමටහන් අනුගමනය කරන්න පුළුවන්. එතකොට ඔබේ හැටකණටනාසේට දිට ගහතයි මේ දීගංවා රස්සංවා හැටියට ඔය කාමවිතක්ක විචාරයන්නේ ව්‍යාපාදු විටතක්ක විචාරයෙන්නේ විහිසා විතක්ක විචාරයෙන්නේ. ඒම හොතම ඔ අසුබානුස්තති මටනානුසති බුද්ධානුස්සති වැඩුවත් අර කාම විතක් විාර වලින් මිටී නිහස්සන්න පුළුවන්. මෙත්තාානුසති මරණානුසති, බුද්ානුස්සති වැඩුවොත් ව්‍යාපාදු විතක්ක විතාාරමණනින් විටී නිදහශවෙන්න පුළුවන් අලුතෙන් මලකට තට්ටු එකට වෙන්න. එහෙම වුනොත් අවිද්‍යා අනුසය උපදීමත් නතර වෙන. ති ඒක නිසා දෙකක් කරන්නකොට අසුවානුසති මරණානුසති බුද්ානුසටත් මෙත්තානුසති මරාණුසති බුද්ධානුසති වටන කොට. මේ තුනම රාගදේශ මෝහ තුනම, අ රාගමල් දේශ මල් මෝහමල් තුනම අලුටෙන් එකතුවෙන එක නවතින්. අලුතෙන් එකතුවෙන එක දවස් හටක් නැවතුනොත් දවස් හටක් තුළ අර අටීට මල සියදුුදේ කී නම් පුරාණ. කීනම් පුරාණ. දැන් අටීටේ මළකට එකක් එකතුරුවන්නෙත් නෑ. අඩුටෙන් මළකඩ එකතුවෙන එක නවත්තුව නවන් නත්්ටි සම්බව. ඒ අනුව විරත්ත චිත්තේ ආයතිකයේ බවස්මින් බුදුහාමුදුරුවකට උපමාාවකුත් කිව්වා අලුතෙන් තිරදාන්නෙත් නෑ. අලුටෙන් තෙල්දාන්නෙත් නෑ තියන තෙල්ටිකත් තියන තෙරෙත් ඇවිල්ලා ගිහිල්ලා ඉවරනාාට පස්සේ අර මළකට තට්ටුව එක්කොම ඉවර වෙලා. දැවිලා යනවා මේක තේගීන බීජා විරල් ිච්චන්දෝ නිබන්ති ජී රා හතායම්පඩීපෝ කියන. උදධාරණයෙන් උපමාවෙන් බුදුහාමුදුර රතන සූත්‍රයේ එකධාථාවකින් මේ දර්මතාවය කියාදුන්න. ති එක නිසා මේ බුද්ධ දේශනාව නොයකුත්තාකාරය උපමා උදාහරණාරගන ඔය මළකට තටටුතුන ඒමනන්නම් අනුසය අලුතෙන් ඔබේ හිතේ උපදින්නේ ඒ හිතේ උපදින්නට එනදහේ මේ අසුභානුස්සට මරණානුසති බුද්ානුසටි වඩලා මෙත්තා අනුසති මරණනා අනුසති බුද්ධා නුස්සති වටලා ඔබට මේකට තැනක් ඉරිියව්වක් භාවනාමධ්‍යක්ථානයකට කැලේකට යන්ද ඔන්න. ගෙදරී නම්ම ඒ වගම ඔබේ සියලු රාජකාරී කටයුතු. ඔබ ගිය කැටියට හෝ පැවිද් දෙෙක් හැටියට හෝ ඔබට යම් නම් දේවල් තියනවකරන්න එරන රැකී රක්ෂා කටයුතු සියල්ල දය කරන්න. ඒ එකක් අත් අත්තර්දානුවෝ නෑගේල සම්පජ පප්්‍යිතිනවා අලෝගිතයේ විලෝගිතය සමජිතය පසාරිතයේ සංගාටිපත්්‍ය ජීවරධානය ගතේතය නිසිින්නේ සුත්්‍රේ ජාකටේ ඒ සම්පය යාන්නකාරී හෝත්. සමුදයේ ප්‍රජන්නනය මෙෙනවා එනවනම් ඒ ක්‍රියාව නොකර අත් අනි ආනපාන්සත් සය මාදිය වඩන් අනුසේ උපදින්නට එනවනම් ඒ අනුසේ උපලිනයක නවත්තන්න. තික සඳහා තමා ුදු හාමුදුරුවෝ චතුරාරක්කා නැමටි අනුස්වතිහතර කියදු මේකෙන් වඩාත්ම වැදගත් වෙන්නේ ඔබේ ඇහැට කන්ට්‍රනාසේයට දිවටගයට මනට ප්‍රිය මනාප මිහි මදුරදේවල් ඔබට සතුරක් සුවයක් ආමිසසුවයක්ගේ ඉතින් ඒක නිසා බුදුහාමුදුරුවෝ මේ ප්‍රිය මනාප මිහිටි මදුරදේ අයින් කරන්න ටිකක් අමාරුසා තමා මේක ක්‍රමයක් පිළිවෙතක් දු මුදුරුව කියාදු. අපි හිටමෝබ තරුණ පිරිමි ළමයක් නම් අවුරදු විස්ත්‍රක විෂපාගටියකා අතර ගෑන්ල මේක දැක්ක බොහොම තරුණ පංචිකල්්‍යානයක් වගේ ලස්සන ගෑන්ඩන්න. ඉතින් මේ ගෑනලමයට හිට ගියාම පටච්ච වුණම අර චක්කුන්ට පරිි්චේ රූපේචයේය උපද්‍යෙචි ටක්කු ඉන්න විඥානයක් උපදුනා. කැමැත්තක් ඇති වුණ පයිරු පාසානයක් ඇති වුණ. ති නිසා මේ ගෑන්ලමයත්තර දේසිනය අමාරුව. මුදුරුවෝ කියනවා මේ කුලකය බෙදල බලන්න පටිකූර මංචිකාරය මේ පංචකල්්‍යානියක ටෙන්නේ කෙස්කොඩක් ලොම් ගොඩක් කේසාල ෝමා නකක් දන්තා තචෝ මන්සන්නහරු ඕක මේ නිකම් පිකුල් භාවනාවක් එහෙම නෙමේ ඕක මේ බෙදල බලනිකා. මේ පංචකල්්‍යනය භඹයක් මමන වූ ජරීරකුඩුව කේසාන්තයේ සිට පාධාන්තය දක්වා කොටත්චිත්දේකට කුණප කොටස්චිත් දේකට සචි නෝ පච්චවක්කති සචි නොනකොටස්තිට්ක් කට බෙදල්මන කෙස්ගොඩක් ලොම් ගොඩක් නියගොඩක් ඩත් ගොඩක් බැරිවෙලාවත් ඔ ඒ එක කෙස් ගක් ඔය එක කෙලපිඩක් යඒක නියබුතු කෑල්ලක් ය ොක් හරි ඔබේ බත් පිානතිය න එකත් සුචිද නෑ අන්න ඒයි අසුචි නෝ පච්චවෙක් ඇති අසුබානුන් සුතිය වඩන්න බෙදල බලන්ඩ එතකොට මේක පිළිකොල් භාමනාවක් එහෙම නෙමේ අසුභයා අනු පත්සනා කරන අසුභානුවතිය. තවට මේ ධාතුමන් සිකාරයනුත් නවසීහටික පබ්බේ සිවතිකායක යන්න මලකඳ මලකන්දකට සිදුවන අවස්ථාන මේ මෙනෙහහි කිරීමනුත් මේක නිච්ච සේ සුකසේ අත්ත සේ පවත්තන්න නවත්තගන්න මගේ කැමිත්තට අනුව පවත්තන්න නවත්තන්න පුලුවන් දෙයන්න ඕොන බව මේ පැවැත්ම තුළ ඒවන් දම්මුවෝ ඒවන් භාවියේ ඒවාන් අනුතීතෝති. ඉති එක නිසා සියරුම දෙනා කල්පනා කර ගන්නඩ නැ මේක විශේෂ තැනක්කෝනෙ නෑ විශේෂ තැනකට අන්ඩෝනෑ ගල් පිළිමවාගේ බදරැන්කෙන් ඉන්දෝනන අනිපපාර ඔබ කරන කියන සියලුද වැඩ කරන්න. ඔබ යනේනවා කනවා බොනවා නානවා ඒත් සියලු දේ කරන්න පුළුවන් කියලා සම්පජ පබ්බිටයෙනවා හැබැයි අර අනුසය උපදිනව නම් අන්නේ අවස්ථාවෙන් නකාරී හෝට.ඒක්‍රියාව වෙනස් කරගෙන. හේතු අයි කල්ලලා හේතුන් පටිච්ච සම්බූතන් හේතු ංගාන නිරුජතිි කරන්නු. තින් ඒ නිසාපිින්මතුනි මේ සතරකමටහන් කරන එක මනුස්සයක් හැටියට ඔබට බොහම පහසුයි සරලායි. මේකට වෙනම වෙලාවක් ඕන්නෑ වෙනම තැනකට යන්න ඕනෑ වෙනම ගන්න න යනකොට එනකොට කනකොට බොනකොට ගුරුවරුනම් උගන්න කකොට ශිත්‍යයෝනන් ඉගන ගන්නකොට තව යානවාහනේල ඕනය වානයක් එලලා ඕනකොට උනල්. සතරකමටහන කරන්න පුළුවන්. තරාගන්නපා මෛ්‍යය වඩන්. රාගයක් ඇතිකරගන්න පා අසුවානුසතිය වන්. ඇසුබානුසතිය වඩද අනික්්චන්දක්කම් විපරි නාම දම්මන් යතා පජි තේරුම් අරගන නික්බදාය විරාගය නිරෝධය පත්ිින් ස්‍රක්ගා කියෙන බුදධානුසතිය බවක් දුරා ගමන අනුස්සතිය මෙනෙහි කරන්න. ටගේක නිසා මේකට ඉරියබ්ුවක් අවච්චනෑ. ඕන මීඩිය අඔ්ක ගච්චන්නවා හිටවා සයනවා සිනවා යනකොට එනකොට ම කරනකොට ඒවගම ඉහිටගෙන ඉන්නකොට හිතගෙන ඉන්නකොට හන්සේලා ඉන්නකොට අඩනින්ද. ඔබට ඔය ඕන මීඩිය අව්වෝක මේ සතර ගමටහන් කරන්න පුළුවන්. මේ අනුස්්‍ය තිහතර වඩන්න පුළුවන්. ඔය හිතේයට අලුතෙන් එන අනස අනුසේ ටිකල්ලා අර මළකට තට්ටු අලුතෙන් ඉප දෙන එක නවත් අන්න පුළුවන්. ඔබේ ඇතුළන්තයේ පිටිසිදු කරගන්න පුළුවන් පංචකාම නීවර්ණ ධර්මලින් මිඩී නිතාහසන පුළුවන් උපාධානය මටී නිදසන පුළුවන් සියදු උපාදාානයන්ගේෙන් ඔබ මිටී නිතාසන බව ඔබටම තේරුම් ගන්න පුළුවන් ඔබ නිවැරදිවත් ප්‍රායෝගික වත්යුග නද්දවත් සතරකමටාන කරනවා නම් ඒක ඔබ තුළ යහපතක් ෂතක් ශාන්තයක් සැල්සිනීමක් ඒ වගම චේතෝ විමුක්්‍රියත් ප්‍රඥාම මමුක්ත්‍රියත් තු සාක්ෂාත් අර මළකට තටතුුතුන අඩුතෙන් එකතුවීම නවත්තන. පුරාණ මල කීනම් පුරාණ. දිනාහටකින් අඩුතෙන් එකතුෙන් නැතියනකොට දිනාතක්තුරේ මිපටනාමයට පත්වෙලා අයිගෙන.ඉති එක නිසා පංවතුනි මේ මළකඩ තටටුතුන ඔබ ඔය වැැන්දල්ලා පුද්දල ඇදල පතල ප්‍රර්ථනා කරල කරගන්න මළකට තට්ටුතුන එකතු කරග. ෙ සප රජ සැප ටතු සැප හම නන්දා මල්ලිකා සුමනා සුනන්දා නිසාාකාමෙන් බෝග සම්පත් සූප සම්පත් ධනදම්පත් අරතම්පත් මේ සම්පත් ලැබෙන්න්න ප්‍රාර්ථනා කරන න ඉල්ලනවානම් ඔබ මේ මළකට තට්ටුතුන අලුටෙන් එකතු කරගන්නයි ඔය ප්‍රාර්ථනා කරන්න ඉල්ලන්නේ යතින්න. ඒයක නිසා හොන්දට තේරුම් ගැන්ඩුවන මේ මළකට තට්ටුතුන ඔබ එකතු කරගන්නේ මේ නොදැනත්කම අධඥානකම නිසා. මළකට ට්ටු තුන රැඳෙන්න්නේ එකතු වෙන්නේ කොට ගැහෙන්නේ ඔබේම නොමැරෙන මනෝමය කායතුළ. ඒවා ඔය කූඩුවට ඔය කූඩුවෙන් තමා එකටු කරගන්නේ නමුත් අනාගතයට ඒ මනෝ මේකාය තුළ ැවත නැවත කූඩු හදනවා ඒ කූඩුවටත් මේ මළකට ට්ටුත්තුනම ඒ විටහටම උරුමයනවා කාලන් කරෝතිය ඇතියට ඉටං එක නිසා ඔබේ හොඳට තේරුම් ගණ්ඩෝ න මේ මනෝමයකාය ඇතුළාන්තේ අධ්‍යාත්මය පිරිසිදු කර ගන්ඩ ඕනෑ උපාධානයෙන් සියලු උපාධානයන්ගේ මිඩී නිදහශයෙන් ඕන සබ් ූපතිි පටිනිසක් ගෝ සමුදය නිරෝධයෙන් පමණයි ඒ ඔබට කළහැක්. ඉටන් ඒක නිසා පින් උතුනේ ඔබ සියදු දෙනාම මේ බුදුහාමුදුරුවෝ දේශනාකරපු කරවදාල නිර්මලලර්මය තේරුම් ගත්ත නම්. නාන සතති හමාදිය හළංඟ දෑන්ඉදල හරිියන්නන්නේ නෑ ඩප පින්බීම හැකිලීම කළ හරිියන්නේ නෑ සමුදය හිරෝ දෙකරන්නට පුළුවන් එකම ක්‍රමය ආනපානසති සමාදී භාවනාවයි සතරකමටහන් අනුස්වතිහතර නිවැරදිව පැඩීම. ඉතින් ඒක නිසා පින්වතුනේ ඔබ ආගමක් ඇඩිහු අට බරදක්නෑ ආගමත්තියෙන්ට ඕනෑ පැත්ම තුළ ඒ ආගමින් ඔබ කරනගඒවල් දන්දෙන්ට සිල් සමාධන්ග න්න සිිල්රකින්න. තවනවකු ද්‍යාවනනා ක්‍රමත් කරන්න ඒක වරලක් නෑ ඒක කරන ගමන් මේ අනුස්සති අතර මෙත්තා අනුසති අසුභානස මරනා අනුස්සති බුද්ධානුස නිවැරදිව තේමුුම් අරගන ප්‍රායෝගිකව යුගනදදව වර්ටමානමෝටේ ඔබේ හිතට එන වැරදි අරමුණන් වලින් මඩී නිදහස් වෙන්න මේ අනුස්සති අතර වඩන්න. එතෝට ඇතුළ අන්තේ කිලට වෙන්න ඔබ වන්දඟට සාක්ෂාත් වෙන. ති එක නිසා ඔබ හොන්දට බෞද්ධය හැටියට බුදුු හාමුදුරන්ගේ ධර්මය තේරුම් ගත්ත කෙනෙක් ැටියට අනගමනය කරන වනම් තරාගන්න පාමතානු සති මරානු සතිි බුදධාන් සති වටන්. කාමත්තක්ක විාරකෝ ප්‍රිය මනාපදයට ඇලන ස්වරූපයක් ආම්සිසුවයක් ලබන්නේ පා අසුභානුති මරානු ස්‍රති බද්ධාන් සතිි වඩන්. ති මේක මේ අසුභයානු පස්සනා කරන එක අ සැප සුවෙන්ි නිදහශනය එකක් නෙමේ නිරාමිස සුවයක් බවට ඔබේ හිට නිරාමිස තත්ත්වයට පත්වයන අසුබානුස්සතිී වැඩවා. තිිං ඒක නිසා ඔබ සියලු දෙනාම මේ කාරණා ඔහොඳට තේරුම් ගන්්ඩුවෝන බුදුහාමුදුරුවෝ දේශනා කළේ වඩින්න පුදන්න ඇඳින්න පතන්න පිරිත් කියන්න මේ මල් පූජ කරන්න අඳු උකූට පූජ කරන්න පාම් පූජ කරන්න ඒවා ආගම්මල දේවයි. ඒකම සිල්රකින එකත් බුදුහාමුදුරුවන්ගටයක් නෙමේ බුදුහාමුදුරුව මේ සීලය වෙනස් කළා බුදුහාම් පෝසත්තුමා උපදිනකොටත් මහාමායාදේවයේ එදා සම්මතයෙන් තිබ්බූ දීපංගර බුදුහාමුදුරුවන්ගේ කාලීඉ න්න තිබ හා සම්මතරජරුවන්ගේ කාලී න්නම තිබුණු ඔය අස්ත්‍රාංග උපෝසතු සීලය සමාජන් වෙලායිට. හැබැයි ඒ අස්්‍ර්‍යංග උපෝධන්ශීලයේ සමාජමුණම මේ සමුදේ නිරෝධ කරන්නට ඒ ප්‍රමාණවත්වෙන්නේ නෑ කියෙ එක තිවිට පුුණක්‍රියා ුත්තේ. ය ඇතිඒ නිසා සිලිතමාදංගෙනක නරකයි කියලාපි කොහෙවත් කියන්න එක හොඳයි. හැබැයි ඒකෙන් නිවන්දකින්න බෑ. දන්දන එක බොහොම හොන්දයි ඒකෙන් නිවන්දකින්න බෑ. භාමනාකරන එකත් හොඳයි එක ජේතෝ මුක්තියට වත් වෙනවා එකත් හොඳයි හැයි නිියන් දකින්න බෑ. නිවන්දකින්න නම්. මේ අලුටෙන් ඔබේ හිතට එන සමුදය ඔබම තේරුම් අරගෙන ඒ මොහොතම එතැනදිම සත්තර කමටහන් වඩලා. සතර අනුස්සති වඩලා අනුසය න අනුසේති කරන්න ඕට වෙන ක්‍රමයක් බුද්ධ දේශනාවේ නැටට. එතකොට සත්තර ආනපාන සති සමාධි භික්කවේ ඒකටම්ුව භාවිතෝ බහුලි කතෝ චත්තාාරෝ සතිපට්ටානයේ පරිපූරෙන්තු සත්වපෝජ්ජන්ගේ පරිපූරෙන්තු දෙන්නම් පදානන් අධිගතාහෝට ප්ඥාවිමුක්තිින් අඩිගත හෝත්. ප්‍රඥාාවවිමුක්තිී යන්න අරහත් පලය. ඉති එක නිසා. ෝතාා පන්න සකටාගාමී අනාගාමී අරිත් මඟ පල්බලට එන්න නම් මේ සමුරේ නිරෝධ කළ යුතුයි කළ හැකි කියන ධර්මතාාවය ඔබ තුළින් ඔබ විසින් තේරුම්ගත යුතුයි බෙන කවරුලත් තේරුන්ගත්තට මේක හරිියන්න ඔබම තේරුම්ගන්ඩ ඕන සමුදය උපදිනව නම් මළකට තට්ටුවක් අලුතෙන් සකස් වෙනවා මළකට තට්ටුව තැන් පත්වෙන්නේ ඔබේ මනුවමය කාය තුළ මනස මොට්ට වෙනවා ෙ මුලාවෙනවා අවිද්‍යාවෙන් අධ්ඥාන වෙනවා ඒ අනුව නිවන වැහිද යන. ටන් ඒක නිසා නිවන වහගට්ටේ ඔබමයි. නැතු වෙන කවුරුවක්කත් එහෙම ඔබේ මහත්්‍යයන ඕන දුවපුතා අම් මටහත්තා තවකවුරුරි ඔබේ ගුරුවරය පන්තලය හාමුදුරුවෝ කවුරුවරි ඔබේ නිවන වැව්වා නෙමේ. මේ නිවන වහගත්තය ඔබ ප්‍රියදයට ඇලීමෙන් අ අනසේ අප්‍රියදේට තරහි මෛරයෙන් ක්‍රෝධයෙන් කටයුතු කිරීමෙන් පටිගාන්ුසේ ඒවකම යුනිසෝ මනංසිිකාරයෙන් අධ්‍යානකමින් කටයුතු කිරීමෙන් අභද්‍යා අනසේ. මේ අනුසේ අලුතෙන් බ උපද්ධවා ගන්නෙම ඔය ඒ සතුටක් ආශස්වාඩයක් සුවයක් තියෙන නිසා. ආමිසසුවයක් තිය නිසා. ඒ ආමිසසුවය හිතට පහස් වෙලා හැගීමට වාහල් වෙලා ඒ ආමිසසුවයට ඔබ ලෝබ වෙන්නේ ඔබ අරවිඤ්ඥානයේබංචක ධර්මයක් ඔබ තුළට මතු කර නිසා. මේ විඤ්ඥානය වංචක ධර්ම මතු කන්න මොක විඤ්ඥානය කැමතිි නෑ මියදෙන්. ති ඒක නිසා ඔබ ඔ ඇහැ පිනවල කනපිනවල නාසය දිවකයමනහාය පිනව ලකරන වැඩ විඤ්ඥානයේ වංචක ධර්ම ඒවා. බ තුළම හොඳට තේරුම් ගැන්ඩෝනෑ. එදා ඔය හිතට වහල් වෙලා හැඟීමට වහල් වෙලා පටයුත කිරීම නවත්තලා මේ තරාක්කාපුූලාට මෙත්තානුසති මරණානුස්සති බුද්ධානුස්සති වඩලා ඒ මිට නිදාසවෙන්න අසුභානුස්සති මරණානුසති බුද්ධානුස්ස්‍රති වඩලා රාගයක් දැඩිලෝබයක් ආම ඒක මිටී නිදහස්වෙන්න ඒ අනෝබ සමුදය නිරෝධ කරන්නට පුළුවන් යංකිංචි සමුදය දම්මන් සබබන්තන් රෝධ දම්මන් ඔබේ දහම් ඇස පෑදයි ධම්ම චක්කූ මුදපාඩි විරජං වීට මලං රජස්තික මළකට තට්ටුතුන ඔබේ මනවමේකාය තුළ එකතුවීමෙන් ඔබ නවත්වන. එක නිසා මළකට තට්ටුතුන එකතු කරගන්නේ එක නවත් වනකං ඔබට මගපල් ලබන්න නිවන් දකින්න බැරි බව මේ බුද්ධ දේශනාව පැහැටි ලිව පිරිසිදුව දේශනා කරලා තියෙන. හොඳයි එනම් අපි ඔබට දැම් රත්ම දේශනාව අවසන් කරනවා තවත් අපි පැය එකහාමාරක් විටර තියෙනවා ඔබට අවස්ථාවත් තියෙනවා ප්‍රශ්නාන්ඩ ඊට පස්සේ අපි දවල් දානදීලා හවස්සර්වය අදහමසකටත් ඒවකම හෙට අන්ුරම රත්නපුරේ කට්ටියක් එනවා ඒ රත්න පුරේ කොළුස් සෙන්දති බිච්ච රත්ම දේශනාව කැන්සල් කර නිසා එන් හට උදෙත් අපි අටයි කාල්ටත් දබල්ලෙකට බෝපිජිය ස්වාමීන් වහන්සේත්, නැවත ලර්මදේශනාආපාත්න ඒකටත් ඔබට කන්දන්න පුළංගම්තියෙන්.